ඩේ පලෝටිං ඩෝක්කට නැතෝ නැව් තටාන්ගයට ඔලට පේන ඇති කෑලි කෑලි තියෙනවා. තොකොට ටැංගියක් වගේ අපි බලම් මොකක්ද මෙතන වෙන්න කියලා. අපි පල්ලට කියල බලම් මොකක්ද වෙන්න කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆ්ලෝටින් ඩෝක්කේ ටැංකොප් එකට. මේක තමයි මේ ඩෝක්කේ පතුල. මෙතන තමයි එන්ට්‍රස් එක, කියන්නේ නැවක් මෙතනින් තමයි ඇතුළට ගන්න මේ කෑල්ලට. ඔය තියෙන ටැංක් එක මෙතන වෙන්නේ. ඊයේ මෙතන තිබිලා නැවක් එළියට දැම්මා. දැන් ඒ කට්ටිය බෙඩ් එක හස් කරමින් ඉන්නේ. ඒ කියන්නේ බෙඩ් එක නෝ ඩිපෙන්ඩ් ඔන් ද වෙසල් නැවේ දිගපල්ල අනුව ඒ කට්ටිය නැවෙන්නවට මේ බෙඩ් එක හදනවා. දෙන්නගිල්ල බලමු මේක. මෙතන වෙන්නේ බෙඩ් එක හදලා, අද එන නැවට අදාළව බෙඩ් එක හදලා. මේක තියෙන මේ මම ඉන්න ප්‍රෝ එක තියෙන මේක යට තියෙන ටැංක්ස් වගේ. ඒ කියන්නේ සෙපරේට් ටැංක්ස් වගේ. ඒකට උඩ ඔය තියෙන ලොකුවට දෙපැත්තේ තියෙන්නේ ඒ ටැංක්ස් වගේක්. එයාලා කරන්නේ බෙඩ් එක හදලා මේ ටැංක්ස් ඔක්කොම ෆිල් කරනවා වතුරෙන්. ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් පැයක් දෙකක් වගේ ඇතුළත වතුර ගිල්ලනවා, කියන්නේ වතුරේ ගිලෙනවා. ඊට පස්සේ කරන්නේ මෙතනින් නවක් ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන එයාලා බෙඩ් එකට දානවා නැව. දාලා අර වගේම වතුර ටික තියෙන ටැංක්ස් වල තියෙන වතුර ටික පම්ප් අවුට් කරනවා. එතකොට මේක ක්‍රමානුකූලව උඩ එනවා. එතකොට නැව ගොඩ. ඒක තමයි මෙතන ප්‍රොසීඩර් එක. මෙතන වෙන්නේ එක. ඉතින් මේක තමයි බෙඩ් එක. මේ තියෙන්නේ මේක තමයි බෙඩ් එක. මේක උඩට තමයි නැව දාන්නේ, තියන්නේ කනල්ලා. මේක උඩ තමයි නැව සීට්ලා තියෙන්නේ. ඉතින් මේක උඩට පොඩියට පෙවුනට මේක ඇත්තටම මටත් වැඩි උසයි. තේරද ආරා? මං ගාන වගේ මටත් වැඩි පොඩ්ඩක් උසයි. ඉතින් මේක දැන් රෙඩි කරලා තියෙන්නේ කට්ටිය හෙට. මේකට මේක ගිල්ලවන්න අපි බලමු. වීඩියෝ ඉස්සරහට ගිහිල්ලා වතුරට ගිලලා නවක් මේකට දාන විදිය කොහොමද කියන්නේ වෙන්නේ කියලා. Thank you.
අපි ලොකේගේ පස්සේ ඉඳන් ඉස්සරහට ආවා. අපි දැන් ආයෙ ඉන්නේ එතනට එන්ට්‍රස් එක ළඟ. අපි බලමු උඩට ගිහිල්ලා නේ. දැන් ඒ කට්ටිය වැඩේ පටන් ගත්තා. ඔයාලට පේනවා ඇති අපි ඊයේ හිටපු තැන දැන් තියෙන විදිය. දැන් වෙලාව ගත්තොත් 7:18යි. මේක 8:10 විතර තමයි පටන් ගත්තේ. අපි බලමු කොච්චරලා යනවද කියලා. පෙරි එකක්, ඒ කියන්නේ මගේ ප්‍රවාහන යාත්‍රාවක් හදයි පොඩි එකක්. එකක් තියෙනවා පිටිපස්සේ tag එක assist කර ඔයාලට පේනවා ඇති. level line එකක් දෙනවා dock එකට. ඒකෙන් තමයි guide කරගෙන නැව ඉස්සරහට ගෙනියන්නේ. චේන් එක මේ තියන්නේ තොර ඇංකර් එක. මේක නම් ගොඩක් පොඩි නැවට ඇති. මේ තියන්නේ නැව. දැන් නැව ගොඩට අරන් තියෙන්නේ. නැව ෆුල් කව එකක් දීලා තියෙන්නේ. මොකද මේ කට්ටිය සෑන් බ්ලාස්ට් එකක් කරනවා පේන්ටින් වලට. ඒක නිසා
මේක තමයි නැවේ බව් එක. මේකෙන් වෙන්නේ කියන්නේ මේකෙන් වෙන්නේ මේ හැඩේ තියෙන්නේ රළපහර කපාගෙන යන ඉස්සරහට යන්න තමයි පහසුව සඳහා තමයි මේක හදලා තියෙන්නේ මේ විදියට. හැම නවකම මේ විදියට තමයි තියෙන්නේ. මේක තමයි බව් එක. ඒතකොට ඔයාලට පේනවා ඉතින් මේ තියෙන්නේ බව් ත්‍රස්ට එක. ඒ කියන්නේ නැව පිටිපස්සට අමතරව ඉස්සරහින් වමට දකුණට හරවන්න ප්‍රයෝගික කරගන්න දේ තමයි මේ තියෙන්නේ. මේකට කියන්නේ අපි බව් ත්‍රස්ට එක. අපි යමු ඉස්සරහට. ඔයාලට දැන් පේනවා ඉතින් අපි කලින් ඇවිල්ලා බලලා ගියේ මේ චොක්ස් උඩ නැව සීට්ලා තියෙන හැටි. ඔන්න ඔය විදිහට තමයි නැව සීට්ලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ මේ නැව යට. තමයි පේන්නේ මේක තමයි මේ බම්බරේ. මේක තමයි පොපුලර් එක. මේ පෙටියුලින් කියන්නේ මේකෙන් තමයි නැවට බලය දීලා ඉස්සරහට යන්නේ. මේක පොඩි නිසා නැව පොපුලර් දෙකක් පොඩි. මේක ඩබල් පොපුලර් එකක්. ඔප්ලන් දෙකක් තියෙනවා. එතකොට මේ තියෙන කෑල්ල ඔය පේන්නේ එකට අපි කියන රඩර් එක. එකෙන් තමයි නැව වමට දකුණට අපිට ඕන පැත්තට හරව ගන්න උපයෝගී කරගන්නේ. අන්න ඒක තමයි. ඔයාලට මතකද දැන් විසල්ලා හිටපු තැන තමයි මේ එන්ට්‍රස් එක. දැන් මේ විදිහට තියෙන්නේ. මේ විදිහට තමයි අපිට නැව දිස්සන්නේ. මේ තියෙන්නේ LNG ගෑස් නැව. ලොකුනාවට පොපුලර් එක
මේ තියෙන රඩාර එක වල කලින් බලපු නැවයි මේ ගලේ අතර ලොකු වෙනසක් තියෙනවා කියලා වල තියෙනවා අපි ඉවරයි.